මේ වෙනකං හැම දෙයක්ම හොඳට වුණා. එත අපි හිතපු නැති විදිහට අපේ ඩ්‍රෝන් එක මහමුහුද වැද්දර කඩන් වැටුණා. කයිට් සර්ෆ් කරන එක්කෙනෙක්ගේ කයිට් එක වැදිලා වතුර මැද්දට වැටුණා. මේ දැන් විනාඩි 20 විතර කලින්. Good morning beautiful family. අද අපි අයිලන්ඩ් එකේ 3 වෙනි දවසේ. අද දවසේ අපේ ලස්සන ඇඩ්වෙන්චර් ලෑසි කරන් තියෙනවා. නදී මේ වෙනකොටත් බිසි වෙලා තියෙන්නේ. අපි නදීගෙන් ගිහලා අහමු අද දවසේ ප්ලෑන් එක කොහොමද? කොහෙද යන්නේ? මොනවද කරන්න කියලා? Let's go. Good morning Nadi. Good morning. අද නදී අක්කා බත් කඩේ අපිට මාල් ලෑස්ති කරන්න. නදී අක්කා බත් කඩේ අද සෑන්ඩ්විචස් හදනවා. නදී අක්කා බත් කඩේ. මම නදී අක්කානේ බත් කඩේ සෑන්ඩ්විචස් හදනවා. බීච් එකට අරන් යන කෑම හදනවා. මොකද අද අපි යනවා බීච් එකක් එක්ස්ප්ලෝර් කරන්න. Yeah, first time. මේ යවරු පස්සේ first time අපි ඉන්නේ Atlantic Ocean එකේ. ඉතින් මුහුද නියමයි. මම කැම හදරගම් මං ඉන්නේ. අපි සෑන්ඩ්විචස් හදනවා. ඊයේ අපි සුපර් මාකට් එකට ගිහලා දේවල් දෙක තුනක් අරන් ආවා. ඊයේ රෑ කන්නයි අද මේ අරන් යන්නයි. ඔලියෝ තියනවා, චීස් තියනවා. ඒ වගේම දෙයක් පෙන්නන්න ඕනේ මෙහේ අයිලන්ඩ් එකේ. මේ මෙතන මොනවද තියෙන්නේ? මේ දෙමන මොනවද හදන්නේ? පික්නික් එකක්ද කරන්නේ අපි? ආ, බීච් එකේ පික්නික්. ඒක නේ අපිට කියන්නේ පිළිවෙල් දෙක. හරි. ඊට පස්සේ මෙතන තියෙන්නේ ඔක්කොම කලින් මේක තමයි අපේ වැඩ කරන මේසය. මන් දැනවත් මේ ඔයාලා බලන වීඩියෝ හදන පටන් අරන් තියෙන්නේ. හරිම පිළිවෙලයි. කොපි. ඉතින් මෙච්චර කැවිනේ. ඔකේ. හරි. මෙහි අයිලන්ඩ් එකේ වතුර වොන්න බැහැ ටැප් එකේ. ඔකේ. ඒ කියන්නේ අයිලන්ඩ් එකේ වතුර හොඳ නෑ කියලා කිව්වා අපිට ටැප් වතුර. එහෙනම් මේ වගේ ලොකු කෑන් තියනවා ගන්න. මේක තමයි ලාබ නෝමල් වතුර බෝතල් වලට වඩා මේ වරගෙන චූටි බෝතල් වලට පුරවන් යන්න තියෙන. දැන් චිරන්තන අයියා කැමරාව පැත්තකින් තියලා චූටි බෝතල් වතුර පුරවන්න. ඔකේ. දැන් අපි ඉන්නේ ඔසිස් දුන අපේ හොටෙල් එකේ. අද අපි යන්න හදන්නේ මෙන්න මේ ප්ලයිය දෙල් පොත්සෝ කියන බීච් එකට. ලස්සනම ලස්සනයි. සුදු පාට වැල්ලෙන් වැහිලා කයිට් සර්ෆ් කරනවා කියලා කියනවා කට්ටිය. පැය භාගයක් විතර පයින් ඇවිදන් යන්න තියෙන. හැබැයි ඔක්කොම කලින් අපි දෙන බ්‍රෙක්ෆාස්ට් එක කරන්න යන්න ඕනේ සිටි සෙන්ටර් එකට. එහෙට ගිහලා හම්බුමු. කොහොමද ලස්සන්ටි? මෙහෙම කොන්දරයක් අන්න කිනාරයින් වීඩියෝ එකක්. මෙතන කොහරි මේ පාර ලස්සනයි. ෆොටෝ නැහැ, වීඩියෝ එකක්. මෙතන පාර දිගටම තියෙනවා. ඉවර වෙන්නේ මුහුදෙන්. මෙතන ඉන්න අහිංසක නදී ෆොටෝ එකකට කියලා ලස්සන හිටපු. කොහරි ෆොටෝ එකක් ගත්තා අපි. කොහොමද හරිය කියන්නේ අප්ඩේට් එකක් දෙන්න අපි. මට මිනිස්සු ෆෝන් ගගා යනවා. මම මෙමෙට වෙලා ඉඳගෙන ඉන්න ෆොටෝ එකක් ගාලි. අපි මෙන්න මේ හතර මැද. හතර මං පාර මැද තමයි ෆොටෝ එකක් ගත්තේ. හතර මැද. උදේම වැඩ පටන් ගත්තද නේ? අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවා. ඉතින් ලස්සන තරක් හම්බුණා. කට්ටිය රිලැක්ස් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මෙහෙ ස්පාන්න කට්ටියගේ මූඩ් එක තමයි උදේට මේගොල්ලෝ සුපර් රිලැක්ස්. මට තේරෙන්නේ නැහැ කියලා හිමින් ඩ්‍රයිව් කරන්න හිමින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. ඉතින් අපිත් ඒ මූඩ් එකට එන්ට වෙන ගමන් ඉන්න. අපි දෙන්නම් බ්‍රෙක්ෆාස්ට් එක ඩෝඩර් කරා. කෑම ආවා. දැන් කාලා මම ගත්තා. අපි නන්ද අපි ගත්තා. අයියා ගත්තා නුතල්ලා දාලා බ්‍රෝෂියක් ගත්තා. කපුචිනෝ ගත්තා. මම ගත්ත මේකට කියන්නේ කෆේ කොන් ලේචේ කියලා. ඒ කියන්නේ කොෆි විත් මිල්ක් කියන්නේ. ඔකේ, ලේචේ කියන්නේ මිල්ක්. මගේගේ ස්ට්‍රෝබෙරි ජෑම්. ඔකේ. මේ ස්ට්‍රෝබෙරි වලින් ගොඩක් තියෙනවා. ඊට පස්සේ අපි කාලේ මොකද කරන්නේ? අපි සුපර් මාකට් එකට යන්න ඕනේ. පොඩි දේවල් ටිකක් මදි අපේ ලන්ච් බාර් පික්නික් එකට. ඊට පස්සේ බීච් එකට යනවා. යාළුවෙක් ඇවිල්ලා එයා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අපිත් එක්කම. එයා වීදුරුව කුඩු කරා. එයා වීදුරුව කුඩු කරා. මෙතන පේනවද දැන්නේ වීදුරුව කුඩු? ඉතුරු දෙන්නේ කැවිලා කාලා ගියා. ඉතුරු එච්චේ ඔක්කොම මම ආවක කියනවා. කවුරුත් ළඟට එන්නේ නැහැ බයිට. අපි ඉස්සරහටදී මෙන්න මේ ගේ දැක්කා. ගේ දැක්කම කියන්න ඕන වුණා. මොකද අපි දැන් ඇවිල්ලා දවස් දෙකක් තුනක් විතර වෙනවා. මෙහි ගෙවල් ඊට පස්සේ ෆ්ලැට්ස් ඔක්කොම මෙන්න මේ වගේ තමයි. උස නැහැ. පල්ලෙහයි. වහලවල් නැහැ ගොඩක් දුරට. අපි හිතන්නේ මෙහෙම වෙනවා ඇත්තේ. මොකද මේක අප්‍රිකාවට ගොඩක් ළඟයි සහ ස්පේන් ටිපිකල් ගෙවල් මෙහෙම කියලා තමයි කියන්නේ. මොකද අර අප්‍රිකන් ආභාෂයත් එක්ක මෙන්න මේ දූපත්වල ගෙවල් හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ගොඩක් මේ විදිහට තමයි තියෙන්නේ. ඔව්, වහල නැහැ නෙමෙයි. වහල ස්ලැබ් එකක් වගේ තියෙනවා. ස්ලැබ් එකක් අහලා තියෙනවා. වහල තියෙනවා. ලස්සනමද අපි ඉන්න අපාර්ට්මන්ට් එකත් මේ ස්ටයිල් එකට දැන් හදලා තියෙනවා. චිරන්තනාගේ අවුට්ෆිට් එක. යෝ! දැනිස්! දැනිස් පිකන්ට. ගයිස් අපි යන ගමන් අපිට abandon place එකක් හම්බුණා. මේ දැන් abandon කිව්වට abandon නෙමෙයි වගේ. ඒ කියන්නේ දැන් අපි
අපි අරත පොල්ල තුලින් ගයක් හදලා. කොමහරි නෑ අපි හිමකන්ද දූපතේ ඉඳෙද්දි අතහැරලා දාලා තිබ්බ තැන් සීතලයි ඔක්කොමත් එක්ක අර වෙනම গুপ্ত ලුක් එකක් තිබ්බා. මෙහෙ දේවල් අතහැරලා දැම්මම ලස්සනයි. මොකද අවුව තියෙනවා, මුහුද පේනවා, නිකන් ට්‍රොපිකල් මේ හොටෙල් එකක් වගේ. අතහැරලා දාලා තියෙන මේක සම්පූර්ණයෙන් අපිට එන්න පුළුවන් එක්ස්ප්ලෝර් කරන්න. කටේ ගිහිල්ලා තියෙනවා මේකට. දැන් අපි විනාඩි 45ක් 50ක් විතර ඇවිදන් ආවා. මුළු ගමනටම විනාඩි 35යි කියලා Google Maps වල තිබ්බට අපි නැවති වීඩියෝ කරද්දි කාලය යනවා. කොහොමහරි අපි කිව්වනේ මේ අයිලන්ඩ් එකේදී මාර්ස් වගේ තියෙන්න කියලා. අපි මේ වෙනකන් ඕගලන්ට පෙන්වුවේ පොරලේහෝ. ඒ කියන්නේ අපි ඉන්න සිටි එකේ හෙටුවරිස්ලා ඉන්නවා. කටි ඉන්නේ හින්දා ගස් කොළන් බවලා පතොක් පැල තල් ගස් වගේ හදලා තියෙනවා. ඒත් මේ දූපතේ නැචරල් 100%ක් ඔරිජිනල් පැනොරාමාස් තමයි මේ පැත්තෙන් තියෙන දැන් චිරන්තන අයියා පෙන්නයි. මෙන්න මේකට තමයි Fuerteventura කියලා කියන්නේ. ඕයේ කාන්තාරේ. දැන් මෙතන කෙලින්ම තියෙනවා National Park. මෙතනින් පටන් ගත්තාම කිලෝමීටර ගානක් යනකම් තියෙන National Park. මෙන්න මෙහෙම කාන්තාරය තියෙන්නේ. ඉතින් එහාට මුහුද. දැන් අපි ඩෙසර්ට් එක පටන් ගත්ත තැන ඉඳලා චුට්ටක් ඉස්සරහට ඇවිදගෙන ආවා. ඩෙසර්ට් එක ගිහලා මෙතන මහපාර තියෙනවා. එහා පැත්තේ තවම ගෙවල් දෙක තුනක් තියෙනවා. තව චුට්ටක් ඉස්සරහට යද්දී පාර කන්ටිනියු වෙනවා. මොකද ප්‍රධාන පාර මේ ඩෙසර්ට් එක මැද්දෙන් කඳු අස්සෙන් තමයි මුළු දූපතේම තියෙන්නේ. කොහොම හරි ඩෙසර්ට් එකේ රූල්ස් තියෙනවා. ඉන්ද්‍රපත්තු කරන්න බෑ. කුරුල්ල මල් මොකුත් අල්ලන්න බෑ. බල්ලු ගෙන්න බෑ. මේ වගේ ගල් වලින් එක එක දේවල් හදන්න බෑ. මොකද මේ තියෙන ගල් කොහොමද කියන්නේ ගිනි කඳු වලින් ආපු ගල්. මේවා ගොඩක් කට්ටිය මෙහෙ ආවම නිකන් මේ වගේ හැද හදනවා. ඒක මෙහෙ ට්‍රැඩිෂන් එක. මම දන්නා ඒ කරන්නේ කියලා ගොඩක් අය කරනවා. ඒවා මේකේ හදන්න එපා කියලා කියන්නේ. මොකද 100%ක් තියෙන ඔරිජිනල් ලුක් එක තියාගන්න. කාන්තාරේ මුහුද පේනවා. මෙතන මහපාර. මෙතනින් තියෙන බෝඩ් එක අපි ඉන්න ගමේ ඉවර වෙන මේ මායිම කියලා. මේක තමයි YouTubers ලගේ real situation එක. පාර මැද්දේ බෑග් බිම දාගෙන කැමරා සෙට් කරනවා ෆොටෝ ගන්න. ඔයගොල්ලෝ දකින ලස්සන වීඩියෝ, ලස්සන ෆොටෝස් මෙහෙම තමයි අපි ගන්න. ටඩං! අපි පැය ගානක් ෆොටෝ එකක් ගහන්න ඔට්ටු වෙලා කොහොමරි ගහගත්තා. දැන් පාර පැනලා මේ පැත්තේ තියෙන ඩෙසර්ට් එකෙන් යන්නයි යන්නේ බීච් එකට. මෙතන පිටිපස්සේ නියුඩ් බීචස් තියෙනවා. කට්ටිය ඉන්නවා දැනටමත් අපිට පේනවා. ඒව නැතුව වීඩියෝ කරගන්න try කරනවා. මොකද එහෙමනම් අපිට මේ වීඩියෝ එක YouTube එකට දාන්න බැරි හින්දා. දැන් වෙල්ලට යන්න සෙරප්පු දෙක දාගන්නයි යන්නේ. මට විශේෂ දෙයක් පෙන්වන්න ඕනේ. සෙරප්පුව හැඩයට කළු වෙලා තියෙනවා. තාම දවස් දෙකයි. දැන් මෙතනින් පටන් ගන්නවා. ඕකේ ලස්සනයි. දැන් මේක ගත්තම මොකද ඩිසයින් එකක් වෙනවා. මෙතනින් පටන් ගන්නවා හරියටම ඩෙසර්ට් ඒරියා එක. අද දවසින් පටන් ගන්න අපේ ඩෙසර්ට් වල පළවෙනි ඇඩ්වෙන්චර් එක. මොකද ඩෙසර්ට් තියෙනවා, බ්‍රෙක්ෆාස්ට් එක තියෙනවා, ඩෙසර්ට් තියෙනවා, ඔක්කොම තියෙනවා. ලෝකේ තියෙන ලස්සනම බීචස් වලින් බීචස් තියෙනවා. බීචස් ඉන්නවා මන් දැක්ක ඇඳුම් නැතුව. අනේ ඒක කියන්නේ ඇයි. හරි කොහොම හරි අර මල් පේනත් දැනටම වින් සර්ෆ් කරන කට්ටිය. සෝරි කයිට් සර්ෆ් කරන කට්ටිය සෙල්ලම් කරනවා. මේ අවස්ථාවේදී අපිට පළවෙනි ෆන්ක්ෂන් එක සෙට් වුණා කාන්තාරේදී. හැබැයි බොරුවක් දුකද නැතිගේ. හරි අමාරුයි නිකන් මේ කැචරුනේ. ආහා. තෝරේ කට්ටක් කරනවා 2000 අයින් කරගන්න දෙන්න මේ YouTube කරනවා කියලා. ඒක තියන් ඉන්නලු වීඩියෝ කරනකම් මං කට්ට ඇනිලා ආය ආය. මේ මේ හෙන හෙන උලක් ඔයක් ඇනෙන්නේ නැති කියලා හෙන බොරුවෙන් ජීවත් වෙනවා. ඔබිනලා දී වීඩියෝ කරනවා. ඔබිනලා දී වීඩියෝ. අපි අපේ ડેස්ටිනේෂන් එකට ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට පේන ඇති පිටිපස්සෙන් ගොඩාක් කට්ටිය කයිට් සර්ෆ් කරනවා. ප්‍රෝ කට්ටිය, පුරුදු වෙන කට්ටිය, අල්ට්‍රා ප්‍රෝ මැක්ස්ලා. ඔයාලා අධ්‍යාත්මික සුවය ගන්න ගමන් ඉන්න. දැන් අපි හොඳ තැනක් හොයාගෙන අපේ ලන්ච් එක රෙඩි කරගෙන මෙතන රිලැක්ස් වෙන්න යන්නේ. ඒත් එක්කම ඔයගලන්ට පෙන්වන්න ඕන ලස්සන දෙයක් තියෙනවා. පිටිපස්සේ අහස මාරම ලස්සනයි. කලර්ස් සුපර්බ්. ලොකුවට පේනවා අහස. අර තියෙන්නේ. ඕකේ. මේ කිසිම කලර් ඇඩ් කරන්න නැතුව, එඩිට් කරන්න නැතුව අහස මාරම ලස්සනයි. කැමරාවට කොහොම පේනවද දන්නේ නැහැ. මාරම ලස්සනයි. අපි අපිට ඉන්න තැනක් හොයාගත්තා. ටඩා! මේ දින අපේ බීච් එකේ ගෙදර. කොහමහරි මේ වගේ කෑලි ගොඩක් හදලා තියෙනවා මේ පැත්තටයි මෙහෙට වෙන්නයි. මොකද කිව්වත් වගේ මේක නියුඩ් බීච් එකක්. ඉතින් කට්ටියට ප්‍රයිවසි එක ඇතුළට වෙලා ඉන්න පුළුවන්. අනිත් එක උලංගෙන් බැහිලා තියෙන්නේ. මොකද උලංග ගොඩක් සැරයි මන් දන්නා කියන එකත් කොහොම ඇහෙනවා.
ඒකයි අපි ගොඩක් කල්පනාකාරී වෙන්න ඕන වීඩියෝ කරද්දී කට්ටියව අහු වෙන්නේ නැති වෙන්න වීඩියෝ කරන්න. මොකද නැත්තම් අපිට YouTube එකේ ප්‍රශ්නක් ඇති වෙන්න පුළුවන්. මේක තමයි අපේ ප්ලේස් එක. මෙතන නදී කියන අහනවත් නැහැ මම ඒකම කියන්න. මෙතන පහත් වුණාම උලංගෙන්නේ නැහැ කවෙලා ඉන්න පුළුවන්. චේන්ජ් එකක් දාගත්තා. දැන් චිරන්තන අයියා, අපේ පයිලට් මහත්තයා, අපේ ගගන කුමාරිව ගුවන්ගත කරන්න යන්නේ. හොඳම දේ අපි ෆස්ට් ටයිම් ස්පේන් එද්දි අපිට ඩ්‍රෝන් එකක් තිබ්බේ නෑ. අපි ඉතුරු වෙලා තියෙනවා ඩ්‍රෝන් කරන්න, ඩ්‍රෝන් එකෙන් ෂූට් කරන්න ඕනේ කට්ටිව පේන්න තියෙන්නේ. සහ මන්දරම හොලන් පිට පරිසරයෙන් ඉන්න ඩ්‍රෝන් එක ගැන කතා කරලා තියෙන බීච් එක බලමු කොහොමද කරගන්න පුළුවන් වෙන්නේ කියලා. යස් එකන තියෙන මූද බීච් එක නෙමෙයි. හොඳටම හුලඟයි, මොකක් වෙයිද දන්නේ නැහැ. චිරන්තන අය රෙඩි වෙලා ඉන්නේ. දැන් අපි ඩ්‍රෝන් එක නගගන්නයි හදන්නේ. හුලඟ අවුලක් නැද්ද? නෑ නෑ. එහෙනම් ඔයගලට ලස්සන ඩ්‍රෝන් ෂූට්ස් ටිකක් ගන්න පුළුවන්. කොබල මම හිතන්නේ හරියට පේනවා කියලා අපි වීඩියෝ එකෙන් පෙන්නම්. ඩ්‍රෝන් එක ගොඩ guys අපිට කැතම කැත වැඩක් වුණා. ඩ්‍රෝන් එක වැඩුණා. ඒ කියන්නේ ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් අරගෙන පළවෙනි බැටරිය ඉවරලා දෙවෙනි බැටරිය දාලා අගින්ම මේ කොහොමද කියන්නේ මේ කයිට් එක ගාව යද්දි නූලේ පැඩල වැටුණා. කියන්නේ S2 ඉස්සරහා බලන් ඉදි වැටුණා. ගොඩක් ඈත අපිට ගිහිල්ලා ගන්නවත් විදිහක් නැහැ. වතුරේ කියන්නේ aircraft disconnected. මෙතන distance එක තියෙනවා මීටර 240ක් උඩ වැද. ආසාදිප්පේ ඩ්‍රෝන් එක ගැටෙන එක පිටුලක හරි සාමාන්‍යයි. ආසාදිප්පේ මෙහෙ ලස්සන මේ ඩෙසර්ට්ස් මුද නිල්මනිල් පාටයි ඊට පස්සේ සාරවල් ලස්සන ෂොට් එකක් ගන්න. මේකට මොන හරි දෙයක් කරමු. ලොකු දෙයක් මේක කයිට් සර්ෆ් කරපක් කරන්න මොකද. ඔව් ලොකු දෙයක් එක මම දැක්ක කලින්ම නදිත් දැක්කා. නූලේ වදිනවා අරගෙන මෙහෙම ගියා ඩ්‍රෝන් එක බලන්න. තප්පර ගානෙන් ඔක්කොම අපි දෙන දැන් දැන් ෆික්ස් කරගත්ත ෂොක් කරා. අපි ඩ්‍රෝන් එක මොකක් හරි එකක් කරලා ආයිමත් ගන්න පුළුවන්ද කියලා ට්‍රයි කරා. මේ වෙනකන් වැඩේ හරියන්නේ නැහැ. ගොඩ ගහයිද කියලා බැලුවා, ගිහිල්ලා ගන්න පුළුවන්ද කියලා බැලුවා. ආසාව හිතින් අයින් කරගත්තා. මොකද මහමුද මැද්දට වැටුනේ. ඒක ඩේන්ජරස්. අපි ඒක ගිහිල්ලා ගන්න ට්‍රයි කරොත් ඊට වැඩිය. ඉතින් කලිනුත් කිව්වා වගේ ලොකු දෙයක් කයිට් සර්ෆ් කර කර හිටපේ කෙනාට මොකුත් දුන්නේ නැහැ. මොකද ගොඩක් ඩේන්ජරස් විදිහට යා ගිහිල්ලා ඩ්‍රෝන් එකේ වැදුනේ. කියන්නකෝ කොහොම හරි ඩ්‍රෝන් එක ෆ්ලයිට් කර ෆ්ලයි කරද්දී ওই රිස්ක් එක හැමදෙස්සම දෙනවා. කියන්නේ ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන්. ඉතින් මම හැමෝම රිස්ක් එක කරගෙන තමයි ෆ්ලයි කරන්නේ. දැන් උනේ දේ ගැන කියනවා නම්, ඒ කියන්නේ කලිනුත් කිව්වා කයිට් සර්ෆ් කරන එක්කෙනෙක්ගේ උඩ කයිට් එකේ ලඟින් ෂොට් එකක් ගන්න ගිහිල්ලා වැදුනා. වැදිලා අපි බලන් ඉදදී මෙහෙම කරකලා කරලා වැටුණා. ලොකු දෙයක් ඒ මනුස්සයර කිසිදයක් උන්නේ නැහැ. මිනිස්සුන්ට උඩ බිම බැලුවා. ඊට පස්සේ මොහොතින් නිසා යගියා. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි මේකෙත් අවුල්. මොකද ටිකක් ගණන් ඩ්‍රෝන් එක සාදන අපිට ලොකුම ප්‍රශ්නේ ඩ්‍රෝන් එකක් නැහැ මේ ඇඩ්වෙන්චර් පටන් ගත්ත විතරයි. තව ගොඩක් දේවල් බලන් පෙන්වන්න තිබ ඩ්‍රෝන් එක තිබ්බනම් කරන්න දෙන්න තියෙන equipment වලින් අපි පුළුවන් උපරිම පෙන්වන්න. ඔයගලන්ට experience එක දෙන්න try කරන්න පුළුවන් උපරිම. මොකද ඇඩ්වෙන්චර් පටන් ගත්ත විතරයි කිව්වත් වගේ ඒ ගැනම හිත හිතින් ඉඳලා අවුල් ගියොත් අපේ mood අවුල් යනවා, adventure අවුල් යනවා. තව ඩ්‍රෝන් එකක් ගන්නවා. binario 12 family එකට අලුත් ගගන කුමාරියක් එකතු වෙන්නයි යන්නේ. ඉතින් අපිට ගොඩක් මිස් වෙන අපේ drone එක. මොකද අපි ලස්සන දේවල් ගොඩක් කරා. rip drone. ඒ කියන්නේ adventures ගොඩක් 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 කරා අපිට. ඔව් මං හිතන්නේ මේ අවස්ථාවේදී FVP drone එකක් අපිට ගන්න කාලේ හරි. ඔව් කීකේ හිටියේ මට හිතලද වැට්ටුවේ නෑනේ. හරි කොහොම හරි adventure එක මෙතනින් හරි continue වෙනවා. peace and rip drone. අපි ලන්ච් එක රෙඩි කරගන්න ගමන් ඉන්නේ අපේ ඩ්‍රෝන් ඇඩ්වෙන්චර් එකෙන් පස්සේ. තින් ගෙනාව සෑන්ඩ්විචස් තියෙනවා, චීස් තියෙනවා, ඔලිව් ඔයිල් තියෙනවා, හැම් තියෙනවා, කැසල් ගෙඩි තියෙනවා, ඇන් චිරන්තන අයට චිප්ස් තියෙනවා. අපි ස්වීට් සොෆ්ට් ඩ්‍රින්ක්ස් මොනා හරි ගන්න හිතන් හිටියේ. ඒත් ගන්න බැරි වුණා. මොකද අද ඇඩ්වෙන්චර්ස් ගොඩයි. මොකද අපි ඉන්නේ පාරේ සුමාට තියෙන්න තිබ්බා. ඉතින් ඒක වහලා තිබ්බේ. ඒකින්ද ඒක ගන්න හම්බුනේ නැහැ. යස්. දැන් ලන්ච් ටයිම්. යේ මෙතන අපිට තියෙනවා කැසල්. මම මේ වීඩියෝ ගන්න ආස මොකද මේ වර මාර කලර්ස් අද ඉරෙලි තියෙන නිසා ලස්සනයි කලර්ස්. එහෙනම් බොන පෙතීතෝ. මොකද ගොඩක් සරයි එහාට යන්න බෑ. ඒත් මම
මං චුට්ටක් මේ හරිය හරි වතුරට බහින්න යන්නේ කලිටුත් බැස්සා දැන් අයියා කොහමරි අද ඇඩ්වෙන්චර්ස් ගොඩයි පළවෙනි පාට අපි ඩෙසර්ට් එකට ආවා බීච් රැල්ල නෑවනදී ඩ්‍රෝන් එක වට්ටගත්තා එහෙම දේවල් වෙනවා ඉතින් කරන්න දෙයක් නෑ never give up අපේ ඇඩ්වෙන්චර් එක කන්ටිනියු වෙනවා ඉතින් දැන් මායිචිරන්ත නයේ මෙතනටලා පැය දෙකක් විතර රිලැක්ස් එකේ හිටියා මුහුදේ නෑවා වෙච්ච දේ ගැන චුට්ටක් මෙනෙහි කරා මෙහෙම දෙයක් උනානේ කියලා දැන් අපි අපාර්ට්මන්ට් එක පැත්තට යන්නයි හදන්නේ සිටි එක මැද්දෙන් චුට්ටක් වටේ යන්න මොකද අපිට එන්න පැයකමාරක් විතර ගියා ෆොටෝ ගහද්දී ඒ දුර තියෙන්නේ විනාඩි 35ක වගේ දුරක්. ඉතින් ඒක නිසා දැන් වෙලාව 6 මාට් විතර ඇති. අපිටත් උනත් හොඳයි කියලා හිතුණා. ඔව් අපි දැන් ෆෝන් කැමරා ඔක්කොම අයින් කරලා රිලැක්ස් එකේ ගෙවල් පැත්තට යනවා. එහෙනම් මේ බ්ලොග් එක මෙතනින් අපි ඉවර කරනවා. හෙට බ්ලොග් එකකින් හම් වෙමු. බයි. අපි ආවේ ඩ්‍රෝන් එකත් එක්ක දැන් යන්නේ ඩ්‍රෝන් එකක් නැති. බර අඩුවෙන් යන්නේ. චීස් ගයිස්. බයි. බයි.